සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා වාසනාවන්ත පිංගතුනි මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලුවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. පිංගතුනි මේට ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර. ඒ කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක්. ඔබ දන්නවද අසංකේය කියන්නේ කොච්චරක්ද කියලා? ධර්මයේ සඳහන් වෙන්නේ අසංකේයයක් කියන්නේ 1.140ක් කියලා. හිතා ගන්නවත් පුළුවන්ද? 1.140. එතකොට ඒකා සංකේය කල්ප ලක්ෂයක් කියන්නේ අසංකේයකුත් තවත් කල්ප ලක්ෂයක්. ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියා. එදා ඒ නගරේ හිටියා මහා පින්වන්ත කෙනෙක්. තරුණ කාලේ එනකොටම තාපසාරාමයකට ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදි වුණා. තාපස පැවිද්දෙන් පැවිදි වෙලා අෂ්ඨ සමාපatti පංච අභිඥා දක්වාම හිත දියුණු කරගත්තා. අහසින් යන්න තරම් පුළුවන් පුණ්‍ය ඉරිදී ඇති කෙනෙක් මේ තාපසයන් වහන්සේ. මේ තාපසයන් වහන්සේ ළඟට බොහෝ ශිෂ්‍යයන් ආවා උපදේශ ගන්න. දහස් ගණන් ශිෂ්‍යයන් පිරිවරාගෙන හිමාල කඳු මුදුනේ සෝපිත නමින් විශාල පර්වතයක් ඇසුරු කරගෙන තමයි එදා මේ තාපසයන් වහන්සේ කාලය ගත කරන්නේ. ඔහොම කාලයක් ගත කරනකොට අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන මේ සෝපිත කියන පර්වතයේ ආසන්නයට වැඩම කරා. මේක දැනගන්න ලැබුණා මේ මහා පින්වන්ත ඉසිවරයන් වහන්සේට. එදා මේ ඉසිවරයා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ අහලා බොහෝම පැහැදීමකට පත් වුණා. තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. හැබැයි අර තාපස පැවිද්ද අතහැරලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කල්පනා කරේ නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ තව බොහෝ කාලයක් මේ සෝපිත පර්වතය ඇසුරු කරගෙන වැඩ ඉන්න කියලා ආරාධනයකුත් කරා. ඔහොම වැඩ ඉන්නකොට අනෝමදස්සි කියන බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් වැළඳුණා. බඩේ අමාරුව. මේ උදරාබාධය නිසා එන්න එන්න බඩේ වේදනාව වැඩි වෙනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බොහෝම වේදනාවෙන් මේ වාත රෝගයක් එක්ක හැදිච්ච උදරාබාධේ දරාගෙන වැඩ ඉන්නවා. එදා හදිස්සියේම මේ තාපසයන් වහන්සේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න මේ ආරාමයට වැඩම කරපු වෙලාවේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ ඉරියව්ව දැකලා අහනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ගිලන් වෙලාද? ඔබ වහන්සේ බොහොම අපහසුවෙන් රෝගීව වැඩ ඉන්නවා වගේ මට දැනෙන්නේ. ඒ වෙලාවේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ කියනවා තාපසය මගේ වාත වේදනාවක් නිසරා උදරාබාධයක් තියෙනවා කිය බඩේ අමාරුව. එහෙනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටම අවසර දෙන්න කිව්වා මම බෙහෙත් කරන්න මම ප්‍රතිකාර කරන්න. ඉක්මනටම ගිහිල්ලා තමන්ගේ ශිෂ්‍ය පිරිසත් එකතු කරගෙන හිමාල වනාන්තරයේ පුරාම ඇවිදලා කොළ වර්ග, ගෙඩි වර්ග, මුල් වර්ග, බෙහෙත් වර්ග එකතු කරලා ඒවා කොටලා නොයෙක් විදිහ ප්‍රතිකාර බෙහෙත්, තවන බෙහෙත් වර්ග, නාවන බෙහෙත් වර්ග, ගල්වන බෙහෙත් වර්ග සකස් කරගෙන අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ පියවරෙන් පියවර. මේ බෙහෙතෙන් බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනෙ.
එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට මේ බෙහෙත් ගල්වලා ටික වෙලාවක් යනකොට අර බෙහෙතෙන් උදරාබාධය සුවපත් වුණා. බලාගෙන ඉන්නදී සනීප වුණා. ඒ වෙලාවේ මේ තාපසයාට පුදුමාකාර සතුටක් ඇති වුණා. එදා මේ බොහොම බලසම්පන්න අෂ්ඨ සමාපatti ඇති පංච අභිඥා ඇති තාපසයන් වහන්සේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සිට දැන් සනීපද? ඔබ වහන්සිට දැන් මගේ බෙහෙතෙන් සුවයිද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, පිංවත මට දැන් හොඳටම සුවයි කියලා. ඔබේ බෙහෙතෙන් මං සුවපත් වුණා කියලා. ඒ වෙලාවේ වන්දනා කරගෙන මහා හනින් සාදුකාරයක් දීලා ප්‍රාර්ථනාවක් කරා. ඒකා සංඛේය කල්පලක්ෂයකට පෙර බුදු කෙනෙක් වෙනුවෙන් මම අප්‍රමාණ සද්ධාවෙන් මේ බෙහෙත් කරලා බුදු කෙනෙකුගේ උදරාබාධයක් අද සුවපත් කරා. මේ පිනෙන් මට එළදෙනෙකුගේ කිරි බින්දුවක් දෝන තරම් වෙලාවක්වත් සසරේ කුඩා වූද රෝගයක් කියන වචනයක්වත් මට අහන්නවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. ඒ විතරක් නෙමෙයි, මේ පිනෙන් මට නිරෝගී සම්පත්තිය උපවුපන් හැම ආත්මයකම නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බොහෝම සද්ධාවෙන් වැඳගෙන මේ ඉසිවරයන් වහන්සේ ප්‍රාර්ථනයක් කරනවා. මේ ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවද කියලා බලලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ කියනවා, පින්වත ඔබ මේ කරපු ප්‍රාර්ථනේ ඔබ කල්ප ලක්ෂයක්ම දෙව්ලොවින් දෙව්ලොවට දිව්‍ය සැප විඳිනවා කියලා. දහස් වතාවක් මේ තුන් ලෝකේම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා දහස් වතාවක් උපදිනවා කියව මේ පිනේ. 55 වාරයක් දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ වෙලා පහළ වෙනවා කියව. මේ වගේ සසරේ බොහෝ පින් කරලා තව ඒකා සංඛේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයේ ඔබ උතුම් බක්කුල නමින් අරහත්වයට පත් වෙලා ඒ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීයම ලබනවා කියලා එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ තමයි මේ කාරණේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. එතකොට පින්වතුනි, එදා බක්කුල හාමුදුරුව මුලින්ම බුදු කෙනෙකුට අප උපස්ථාන කරලා මේ ප්‍රාර්ථනේ කරන්නේ ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර. මේ ඒකා සංකේය කල්පලක්ෂේ පුරාම දෙව්ලොවින් මනුලොවට, මනුලොවින් දෙව්ලොවට, බඹලොවට ඉපදුනා මිසක් සතර අපායක වැටිලම නැහැ කියලා මේ පිනේ. සසරේ අසංකේයකුත් කල්පලක්ෂයක් සතර අපායකවත් උපදින්න නැතුව දිව්‍ය ලෝකේ ඉපදුනත් දීර්ඝායුෂ වින්දා කියන පින්වතුනි, හැම දෙවි කෙනෙකුටම දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. බොහෝ දෙවිවරු දිව්‍ය ආත්ම භාවයේ ලැබිලා ටික කාලෙකින් චුත වෙලා ආපහු පහළට වැටෙනවා. හැබැයි මේ මහා පින්වන්ත කෙනා උපවුපන් හැම දිව්‍ය ලෝකයකම දීර්ඝායුෂ විඳිනවා. ඒ වගේමයි මනුලව ඉපදුනා නම් ඒ හැම ආත්මයකම දීර්ඝායුෂ වින්දා නිරෝගී සම්පත්තිය ඇතුව. එතකොට මේ බක්කුල මහරහතන් වහන්සේට මේ ජීවිතේ විතරක් තිබිච්ච දෙයක් නෙමෙයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඒ ජීවිතේ විතරක් නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවා. හැබැයි සංසාරේ බොහෝ ආත්ම භාවවල දීර්ඝායුෂ සම්පත්තිය වින්දා අසංකේයකුත් කල්පලක්ෂයක් පුරාම නිරෝගී සම්පත්තිය උපවපං හැම ආත්මයකම ලැබුණා කියන. මෙහෙම පින් කරගෙන ඇවිල්ලා මීට කල්පලක්ෂයකට පෙර දැන් බලන්න, අර කලින් කියපු පින්කම කරේ අසංකේයකුත් කල්පලක්ෂයකට කලින්. එතකොට මීට කල්පලක්ෂයකට පෙර පියුමතුරා නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා. මේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා එදා මනුස්ස ලෝකෙ හිටපු ඒත් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිටියේ. ඒ උපන් මනුස්ස ආත්ම බොහෝමයක තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හොඳට බණ භාවනා කරගෙන තවුස්දම් පුරපු කෙනෙක්. ඒ වෙනකොට පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකෙ දහම් දෙසනවා.
එදා මේ තාපසයන් වහන්සේට ආරංචි වුණා අන්න ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවා මේ තාපසයන් වහන්සේත් බුදුරජාණන් වහන්සේව දකින්න ගිහිල්ලා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා බණහන එදා බුදුරජාණන් වහන්සේ දහම් දේශන පිරිස අතරේ වැඩ හිටිය සංඝයා අතර එක භික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන් අග තනතුරක් පිරිනැමුවා මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනයේ අල්පාබාධ ඇති භික්ෂුන් වහන්සේලා අතර නිරෝගී සම්පන්නිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා අග තනතුරක් පිරිනැමුවා පියුමතුරා බුද්ධ ශාසනයේ භික්ෂුවකට මේක බලාගෙන ඉඳලා හිතේ ප්‍රාර්ථනයක් ඇති වුණා අනේ මටත් යම් බුද්ධ ශාසනයක නිරෝගී සම්පන්නිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීයම ලැබේවා කියන අදිෂ්ඨානීය ප්‍රාර්ථනෙ ඇති වුණා. ඒ වෙලාවේ පියුමතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා සාමීනි භාග්‍යතුන් වහන්ස මගේ හිතේ පැතුමක් තියෙනවා දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් වැටක් පවත්වන්න. සාමීනි මගේ ආරාධනාව පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ කෙනා කල්ප ලක්ෂයක් ගිය තැන අනාගත බුද්ධ ශාසනයක නිරෝගී සම්පන්නිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානේ ලබනවා. ඒ ප්‍රාර්ථනේ කරන්නයි මේ දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් වැටක් පවත්වන්න ආරාධනෙ පිළිගත්තා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට බොහෝම සද්ධාවෙන් දානේ සකස් කරලා එක දවසක් දෙකක් නෙමෙයි දින 7ක් පුරා දන් වැටක් පවත්වලා එදා වැදගෙන ප්‍රාර්ථනේ සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ ඉදිරි සාමීනී භාග්‍යතුන් වහන්සේ මම දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් වැටක් පැවැත්තුවා මේ පිනෙන් මට අනාගත බුද්ධ ශාසනයක මටත් අල්පාබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතර නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීයම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා එදා පිංගතුණි පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ කෙනාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවාද තව හරියටම කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා අන්නේ බුද්ධ ශාසනයේ බක්කුල නමින් එදාට දීර්ඝායුෂ ඇති භික්ෂූන් වහන්සේ නමක් ලෙස නිරෝගී සම්පන්නියන් අග්‍රස්ථානෙ ලැබලා උතුම් අරහත්ත්වයට පත් වෙලා දෙව් මිනිස් ලෝකයා ඉදිරියේ පෙළහර පාලා පිරිනිවන් පානවා මේක දැකපු බුදුරජාණන් වහන්සේ එදා අර තාපසයන් වහන්සේට විවරණ දෙනවා ඔබේ ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවා කියව. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනයේ ඔබ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලබනවා. එදාම ප්‍රාර්ථනයක් ඇති වුණා අනේ මට හැම බුද්ධ ශාසනයකම උපදින උපදින හැම ආත්මයකම නිරෝගී කෙනෙක් හැටියටම උපදින්න ලැබේවා. දීර්ඝායු සම්පත්තිය ලැබේවා දුගීන් වෙනුවෙන් අසරණයන් වෙනුවෙන් ගිලන් වෙච්ච අය වෙනුවෙන් මට ප්‍රතිඋපකාර කරමින් උපකාර කරමින් උපස්ථාන කරමින් මට අප්‍රමාදීව පින් දහම් කරගන්නම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් සසරි ගිලන් උපස්ථානෙමයි කියන කරේ කල්ප ලක්ෂයක් පුරාම ගිලන් උපස්ථාන කටයුතු කරගෙන කරගෙන ඇවිල්ලා මේත කල්ප 91කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඔබ අහලා ඇති මේත කල්ප 91කට පෙර විපස්සී බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ. එදත් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා මහා පින්වන්ත කෙනෙක් තරුණ වයසේදීම පැවිදි වෙලා හිමාල වනාන්තරයට ගියා. තාපස පැවිද්දෙන් පැවිදි වුණා. හිමාල වනාන්තරයේ භාවනා කරලා අෂ්ට සමාපatti පංච අභිඥා උපදවා ගත්තා. එතකොට අපිට පේනවා මේ බක්කුල හාමුදුරන්ගේ සංසාර ජීවිතවල ධර්මයේ සඳහන් වෙන්නේ බොහෝ ආත්මවල මනුලව හිටියානම් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා භාවනා කරලා අෂ්ට සමාපatti පංච අභිඥා දක්වාම හිත වඩාගෙන තියෙනවා. හිමාල වනාන්තරයේ තමන්ට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් බොහෝ පිරිසක් හිටියා. මේ පිරිසට ගුරුවරයෙක් හැටියට උපදෙස් දෙමින් අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඍදි ඇති තාපසයෙක් එදා විපස්සී බුද්ධ ශාසනේ.
ඔයාතරෙ විපස්සි බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් සංඝ පිරිස සමග ගම් නගර පුරා චාරිකායි වැඩම කරලා හිමාල කඳු මුදුන ආසන්න ප්‍රදේශයකට වැඩම කරා. ඒ කාලේ ග්‍රීෂ්ම කාලයක්. හිමාල ප්‍රදේශයේ තියෙන මල්වල රේණු සුළඟත් එක්ක හමාගෙන ගිහිල්ලා මේ විස සහිත මල් නිසා බොහෝ අය ලෙඩ රෝග හට ගන්න පටන් ගත්තා. ඒ ලෙඩ ඒ දවස්වල හඳුන්වලා තියෙන විපුෂ්පක කියලා රෝගයක්. විස සහිත පුෂ්පයන්ගේ මේ ආග්‍රහණය කිරීමෙන් අර විස ලෙඩ වෙන්න පටන් ගත්තා. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝයා අතර විපස්සි බුදුරජාණන් වහන්සේත් අගසව් දෙනමත් විතරයි නිරෝගීව වැඩ සිටි. අනෙක් සියලුම භික්ෂූන් වහන්සේලා ලෙඩ වුණා. ඒ වෙනකොට හිමාල කඳු මුදුනේ තාපසෙක් හැටියට තමයි එදා බක්කුල හාමුදුරුව ඒ කාලේ තාපසෙයි. අහසින් යනකොට දැක්ක විශාල සංඝ පිරිසක් මහ වනාන්තරයේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ අහසින් ඇවිල්ලා එතනට ඇවිල්ලා විමසලා බැලුවා කවුද මේ පිරිස? බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස ලක්ෂයක් සංඝයා. බුදුරජාණන් වහන්සේ බොහෝම රෝගාතුර වෙච්ච සංඝ පිරිසක් එක්ක වැඩ ඉන්නවා. හැබැයි විපස්සී බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් විතරක් ලෙඩ වෙලා නැහැ. ලක්ෂයක් සංඝයා ලෙඩ වෙලා. ඒ වෙලාවේ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න. මට බොහොම 이르දිමේ හැකියාවක් තියෙනවා. මම අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග කොළ වර්ග අරගෙන ඇවිල්ලා මේ ලක්ෂයක් සංඝයාට මටම පුළුවන් කීව බෙහෙත් කරා. තමන්ගේ 이르ති බලයේ යොදවලා අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග හොයාගෙන ඇවිල්ලා හිමාල වනාන්තරයේ තිබ්බ කොළ වර්ග ගෙඩි වර්ග මේවා ගෙනහල්ලා තමන්ම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් එකතු කරගෙන කැඳ වර්ග බෙහෙත් වර්ග ගල්වන බෙහෙත් දුම් අල්ලන බෙහෙත් වර්ග නොයේක් විදිහේ ඖෂධ හදලා අර ලක්ෂයක් සංඝයාට ප්‍රතිකාර කරන. එතකොට බලන්න විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝ පිරිසකින් විපස්සී බුදුහාමුදුරුවොත් අගසව් දෙනමත් ඇරෙන්න අනෙක් සියලු සංඝයාට තනියම බෙහෙත් කරනවා කියන පුංචි දෙයක්ද? තමන්ගේ 이르දි බලයත් එක්ක මේ සියලු දෙනාට ප්‍රතිකාර කරලා සුවපත් වුණා. එදා සුවපත් වෙච්ච දවසේ මීට කල්ප 91කට කලින් එදත් ප්‍රාර්ථනාවක් කරා මට උපවුපන් ආත්ම භාවවල මේ පිණින් නිරෝගී සම්පත්තියම ලැබේවා. දීර්ඝායු සම්පත්තියම ලැබේවා. මට බුද්ධ ශාසනයක නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානියම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. පිංගතුනි කල්ප 91ම දෙව්ලොවින් බඹලවට බඹලවින් දෙව්ලොවට දිව්‍ය ලෝකෙම ඉපදීපදී ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කකුසඳ කෝණාගමන කාශ්‍යප තුන්වෙනි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එදා දෙව්ලොවි මනුලවට ආවා සිටුවරේ. බොහොම ධනවත් සිටුපවුලක සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. දවසක් මේ සිටුවරයන් වහන්සේ තමන්ගේ සිටු නිවස විශාල කරගන්න කැලේට යනවා පිරිසක් එකතු කරගෙන ගස් වගයක් කපන්න. මෙහෙම කැලේට ඇවිදගෙන යනකොට දැක්ක ගරාගෙන වැටිච්ච ආරාමයක්. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයක් විපස්සී බුද්ධ ශාසනයේ සංඝාවාස ගරා වැටිලා. ධර්මශාලාවේ වහලේ කඩාගෙන වැටිලා. භික්ෂුන් වහන්සේලාගේ සක්මන් මලු කැඩිලා ගිහිල්ලා. උන්වහන්සේලා වැඩ ඉන්න කුටි තෙමෙනවා. ඒ වෙලාවේ කල්පනා කරා මට ඉන්න ගයක් දොරක් තියෙනවා. හැබැයි මම මේ සේවකයෝ එකතු කරගෙන මහා වනාන්තරයට ආවේ මගේ නිවස තවත් විශාල කරගන්න හිතාගෙන. මම මේ මගේ ගේ හදන එක පැත්තක තියලා මම මේ ආරාමේ හදනවා කියලා ඉදා භික්ෂුන් වහන්සේලා වැඩ හිටි අර ආරාමේ තමන්ගේ ගේ හදන්න තිබ්බ ඒ වෙහෙස උත්සාහය මුදල් සියල්ල වියදම් කරලා අර ගරා වැටිච්ච ආරාමයක් පිලිසකර කරා. ඒ විතරක් නෙමෙයි තවත් ගරා වැටිච්ච ආරාම ගණනාවක් පිලිසතර කරලා එදත් ප්‍රාර්ථනයක් කරා
මම මේ ගරා වැටි ආරාම සෙනසුන් පිළිසතර කරා ඒ ඒ ආරාමවල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට ඖෂධ බෙහෙත් හේත් පූජා කරා උන්වහන්සේලාට මම ප්‍රතිකාර කරා මේ සියලු පිනෙන් මට නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා එතකොට බලන්න දැන් මම මේ කියාගෙන කියාගෙන ආවේ ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර අනෝමදස්සි බුද්ධ ශාසනෙත් ගිලානෝපස්ථානීයමයි කරේ කල්පලක්ෂයකට පෙර පියුමතුරා බුද්ධ ශාසනයේදී ගිලනුන් ටැප උපස්ථානම කරේ ඊළඟට මේ පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදිලා සක්විති රජ වෙලා සක්‍ර දෙවියෝ වෙලා ඉපදිලා දෙව්ලොවි මනුලෝට ඉපදිච්ච හැම ආත්මයකම ගිලානෝපස්ථානී කරගෙන සසර පිං කරගෙන පිං කරගෙන ආවා ඒ විතරක් නෙමේ මීට කල්ප 90කට පෙර විපස්සී බුද්ධ ශාසනී ලක්ෂයක් සංඝයාට අහසින් ගිහිල්ලා බෙහෙත් හොයාගෙන ඇවිල්ලා එදා අහසින් යන්න පුළුවන් තාපසෙක් වෙලා හිමාලෙ හිටපු කාලේ සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කටයුතු කරා ඒ වගේම මේ මහා භද්‍ර කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගරා වැටි චාරාම සෙනසුන් පිළිසතර කරලා දීලා සංඝයාට ප්‍රතිකාර කරලා ගිලාන උපස්ථාන කටයුතු වල යෙදিলাත් එකම ප්‍රාර්ථනාවක් තුල තමයි සසරේ පිං කරගෙන පිං කරගෙන පිං කරගෙන ආවා මේ ප්‍රාර්ථනිය තුල තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානී ලබන්න උතුම් බක්කුල මහරහතන් වහන්සේට වාසනාව ලැබේ. පින්වතුනි මේ බක්කුල කියන කෙනා දෙව්ලොවින් ඇවිල්ලා එදා කොසඹෑ නුවර හිටපු බොහෝම ධනවත් පවුලක සිටු කුමාරිකාවක්ගේ කුසේ තමයි පිළිසිඳගත්තේ. සසර පුරුදු කරගත්ත පින කියන්නේ දරුවා කුසට ආපු දවසේ ඉඳන් පුදුම ලැබීමක් ලැබෙනවා ගෙවල් වලට. තෑගි භෝග සිය ගණන් අරගෙන මිනිස්සු එනවා. රජවරු සිටවරු තෑගි භෝග අරගෙන එනවා. මේ අය හැමෝම කල්පනා කරා මේ කුසේ වැඩෙන දරුවා නම් මහා පින්වන්ත කෙනෙක්. මේ දරුවා නිසා අපිට පුදුම ලැබීමක් තියෙනවා. මේ දරුවා නිරෝගී සම්පත්තිය ඇති දීර්ඝායුෂ ඇති දරුවෙක් වුණොත් අපේ પરම්පරා ගානකට ඒ ලැබීම ලැබේ. දරුවා ඉපදුනාට පස්සේ කල්පනා කරා ඒ කාලේ විශ්වාසයක් තිබිලා තියෙනවා අචිරවතී ගංගාවෙන් අදටත් ඔය ඉන්දියාවේ තියෙන සමහරු අද ගංගා නම් ගඟ තමයි දෙවියෝ කියලා සලකන. ඒ වගේ දරුවා අචිරවතී ගංගාවෙන් ආවන්න දරුවට ආශිර්වාද කළ දීර්ඝායුෂ ලබන් ඒ කාලේ විශ්වාස කරපු මිත්‍යා දෘෂ්ටික අදහස. දරුවා නාවන්න දුන්නා දරුවා බලාගන්න කිරි අම්මා කෙනෙකුට. මේ දරුවා මහා පින්වන්ත කෙනෙක්. අපි කියන්නේ අර පින තියෙනවා නම් අපි සාමාන්‍ය කතාවට කියන්නේ පොලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියන්නේ නේ පින තියෙනවා. ඒ වගේ මහා පුදුම පිනක් තිබ්බ දරුවේ. මේ දරුවා නාවන්න අරගෙන ගිහිල්ලා වතුරේ තියලා නාවනකොට විශාල මාළුවෙක් අර ගඟේ ඉඳලා දරුවා දිහාවට ආවා කට ඇරගෙන. එනකොටම දරුවා නාවනාව හිටපු අම්මා බය වෙලා දරුවා අතෑරුවා. ගොඩට පැන්න දරුවාත් දාලා. ඇයි තමන්ගේ දරුවෙකුත් නෙවෙන්නේ මේ නාවන්න නිගෙනාවේ? කිරි අම්මා කෙනෙක්. බලාගන්න කෙනෙක්. ආපු ගමන් මර මාළුවා දරුවා ගිල්ලා. හැබැයි එක පුංචි සීරීමක්වත් නැතුව තොටිල්ලක නිදාගත්තා වගේ දරුවා කුස ඇතුලේ එහෙම පිහිටියා කියනවා පෙර පිනට. ඒවා මහා පුදුම ආශ අදා අපිට හිතන්නවත් බෑ. මේ මාළුවා කොසඹෑ නුවර ඉඳන් පීනගෙන 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 බරණැස් නුවර දක්වා යොදුන් කීපයක්ම පීනගෙන එනවා. අර දරුවට ගානක්වත් නැ කුසේ නිකන් තොටිල්ලේ නැලවෙනවා වගේ දරුවා කුස ඇතුලේ. මෙහෙම එනකොට බරණැස් නුවරදී මාළු අල්ලන පිරිසකගේ දැලකට මාළු අහු වුණා. මාළුවා ගොඩට ගන්නකොටම මරන්න ඕනෙත් නැ නිකම්ම මාළුව පණ ගියා. අර කුසේ වැඩෙන දරුවගේ පිනට දරුවට හානියක් වෙන්නේ නැ මාළුවට නිකම්ම පණ ගියා. ඊට පස්සේ මේ අය කල්පනා කරා විශාල මාළුවෙක් කාලෙකට පස්සේ මෙච්චර විශාල මාළුවෙක් අහු වුණේ අපි කපන්න නැතුව මාළුව පිටීම වෙන්දේසි කරමු කියලා
මාළුවා පිටින්ම උස්සගෙන නගරේ අරගෙන ගියා. කොහොම යනකොට බරණැස් නගරේ පවුලක් කල්පනා කරා. ඒත් බොහොම ධනවත් පවුලක්. වෙළඳ පොලේ ඇවිදගෙන යනකොට දැක්ක ලොකු මාළුවෙක් ඉන්නවා. කල්පනා කරා අපි මේ මාළුවා ගෙනියමු අපිට ඇති කාලෙකට. මාළුවා පිටින්ම උස්සගෙන ගියා. යනකොට නිකන් බඩ ඇතුලේ නිකන් නැලවෙනවා වගේ. මාළුවා ගෙනිච්චා. ගෙනිහිල්ලා මාළුවා ගෙදර තියලා කපන්න පිහිය තියලා මාළුවා කපනකොටම දරුවට කිසිම හානියක් නැහැ. දරුවා බඩ ඇතුලේ මාළුවාගේ බඩ ඇතුලේ. එහෙම තමයි කොසබෑ නුවර ඉපදිච්ච දරුවා බරණැස් නුවර පවුලකට තමයි දරුවා ලැබුණේ. අර මාළුවාගේ බඩේ පුදුමෙන් පුදුමයට පත් වුණා මේ මාළුවා ඇතුලේ පණ තියෙන දරුවේ. ඒ වෙලාවේ දැන් ඔහොම දෙයක් වුණොත් යම් නගරයක ඒ කාලේ ඉතින් දරුවත් අරගෙන යන්නේ ඉක්මනට රජ්ජුරුව ළඟට. දරුවා වඩාගෙන රජ්ජුරුව ළඟට ගියා. ගිහිල්ලා කිව්වා රජතුමනි හරිම පුදුමයි කිව්වා. පුදුමයි නේ නන්නේ. හරිම පුදුමයි කිව්වා විශාල මාළුවෙක් ගත්තා මේ මාළුවා ගත්තේ කෑමට. මාළුවගේ බඩ පලනකොට මේ බඩ ඇතුලේ ළමයි කිව්වා ළමයාට කිසිම තුවාලයක්වත් නැහැ කිව්වා. පණ තියෙනවා කිව්වා. ඒ වෙලාවේ රජ්ජුරුවන්ට කියනවා අනේ රජතුමනි අපිට දරුවෝ නැහැ කියෝ. ඒ නිසා මේ දරුවා අපි දරුවෙක් වගේ අපේම දරුවෙක් වගේ හදාගන්න. රජ්ජුරුව අවසර දුන්නා දරුවා හදාගන්න. දැන් දරුවා බරණැස් නුවර මේ දෙමව්පියෝ තමන්ගේම දරුවෙක් වගේ ආදරෙන් මේ දරුවා හදා වඩා ගත්තා. හැබැයි ටික කාලයක් යනකොට දැන් ඔහොම දෙයක් වුණොත් ඕක නිකන් කටකතාව යන්නේ නැද්ද? පුදුම දෙයක් නේ. ඉතින් ඕක මිනිස්සු කටකතාව පැතිරලා පැතිරලා ගියා. අන්න පුදුමයි මාළුවෙක්ගේ බඩේ ඉඳලා ළමෙක් අන්න අර පවුලේ හැදෙන්නේ අර ළමයා පුදුම ළමෙක් දැන් කතාව යනවා. ඔය කටකතාව ගිහිල්ලා 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 කොසබෑ නුවරටත් ආරංචි වුණා. කොසබෑ නුවර මේ දෙමව්පියෝ අඬා 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 අනේ අපේ දරුවා මාළුවෙක් ගිහිල්ලා කී කී දැන් අඬා අඬා කාලයක් ගත වෙනවා. ඔය අතරේ කන වැටුණා අන්න බරණැස් නුවර මාළුවෙක්ගේ බඩේ ඉඳලා ළමෙක් හම්බෙලාලු. යමල්ලා අපේ ළමයාද දන්නේ නැහැ කියලා ආවා. ඇවිල්ලා බලනකොට දැන් දැනගත්තා මේ අපේ පුතා තමයි. දරුවා බිහි කරපු අම්මයි තාත්තයි ඇවිල්ලා දැන් දරුවා ඉල්ලනවා. හැබැයි බරණැස් නුවර දෙමව්පියෝ කියනවා නැහැ දරුවා දෙන්නේ නැහැ. දරුවට කිසිම හානියක් නැතුව මාළුවගේ කුස ඇතුලේ ඉඳන් දරුවා ලැබුණේ අපිට අපේ පිනටයි ලැබුණේ. රජ්ජුරුවොත් අපිට අවසර දුන්නා. ඒ නිසා දෙන්නේ නැහැ කිව්වා. අන්තිමට මේ ප්‍රශ්නෙත් ගියා රජ්ජුරුව ළඟට විසඳන්න. රජ්ජුරුව ඒ වෙලාවේ බැලුවා දරුවගේ ඇත්ත දෙමව්පියෝ ඉන්නවා බිහි කරපු අම්මයි තාත්තයි. ඒ වගේම දරුවට හානියක් නැතුව දරුවව ආදරෙන් රැකබලා ගන්න දරුවා හදන දරුවගේ බරණැස් නුවරත් අම්මේ තාත්තෙක් ඉන්නවා. රජ්ජුරුව නියෝග කරා මේ කුල දෙකටම මේ දරුවා අයිති. ඒ නිසා මාස 6ක් එක පවුලක ඉන්න ඊළඟ මාස 6 ඊළඟ පවුලේ වැඩෙන්න. ඔය විදිහට රජ්ජුරුව අණ කරා. ඔය විදිහට තමයි බක්කුල කියලා කියන්නේ කුල දෙකක හැදී වැඩිච්ච නිසා. එදා කොසබෑ නුවර පවුලේ දෙමව්පියෝ ඒ දරුවා අරගෙන ගිහිල්ලා මාස 6ක් රජ පැටියෙක් හදා ගන්නවා වගේ බොහෝම ගෞරවයෙන් හදාගත්තා. ඊළඟ මාස 6 පෙරහැරින් තමයි කියනවා ගෙනහල්ලා බරණැස් නුවර අර පවුලට බාර දීලා ඔක්කොම ධනවත්. තරුණ වයසට එනකොට මේ අය ගඟ දිගේ අර ගංගානම් ගඟ දිගේ පෙරහැරකින් එක් කරගෙන යනවා කොසමෑ නුවරට ගිහිල්ලා බාර දීලා එනවා. ඒ මාස 6 ඉවර වෙලා කොසබෑ නුවර ඉඳන් පෙරහැරෙන් ආයි එක් කරගෙන එනවා බරණැස් නුවරට. ඔය විදිහට අවුරුදු 80ක් යනකම්ම කුල දෙකක තමයි හැදී වැඩුණේ. ඒ නිසා තමයි බක්කුල කියලා හැදින්නේ. මාලිගාවල් තුන තුන කොසබෑ නුවරත් මාලිගාවල් තුනක් තිබුණා. බරණැස් නුවරත් බක්කුලට මාලිගා තුනක් තිබුණා. මේ විදිහට අවුරුදු 80ක් බොහෝ සැපසේ මේ මාලිගාවල සැප විඳ විඳ ඉඳලා ඔය අතරේ
බරණැස් නුවරදී ආරංචි වුණා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් කාලේ. ඒ වෙනකොට බක්කුලට තාම පැවිදි වෙලා නැහැ ගිහි කාලේ. බක්කුල කියන කෙනාට අවුරුදු 80ක්. දැන් ගිහි ජීවිතේම අවුරුදු 80ක් වේගෙන එනකොට අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුල්ම කාලේ උන්වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කරලා ධම්මචක්ක දේශනාව දේශනා කරලා පළවෙනි වස් කාලේ ගත කරේ ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටිය. බුදුරජාණන් වහන්සේ 69ක් රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරා. ඔන්න ඔය ගමන ගැන ආරංචි වුණා බුදු කෙනෙක් පහළ වෙලා ඉසිපතන මිගදායේ වැඩ ඉන්නෝ. එදා බණහන්න යන පිරිසත් එක්ක අර බක්කුල කියන කෙනත් ආවා. ඒ වෙනකොට අවුරුදු 80ක්. බණහල අවසන් වෙනකොට එදාම හිතුවා මම නම් අද පැවිදි වෙනවා. මං ආයේ නම් මේ සැප සම්පත් මට වැඩක් නැහැ. මම මේ භයානක සසරේ මිදෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසර බොහෝම භයානකයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වුණා. ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා මේ මොහොතේ. සසර මහා පිං ඇති අයට විතරයි ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබෙන්නේ. ඒක ඉරුදිමේ පැවිද්දා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරනවා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. ඇඳගෙන හිටිය වස්ත්‍ර අතුරුදහන් වෙලා අරහත් දජයක් චීවරයක් ශරීරයට පහළ වෙනවා. සිවුරු පාත්‍ර දරව භික්ෂුවක් හැටියට මේ මොහොතේ ඉරුදියෙන් පහළ වෙනවා. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි පැවිද්දා. පිංගතුනේ බක්කුල හාමුදුරුව පැවිදි වෙලා දින 7යි කියනවා කෙලෙස් සහිතව මිනිස්සුන්ගේ දානයක් වැළඳුවේ. පැවිදි වෙලා 7 වෙනි දවසේම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ උතුම් බක්කුල මහරහතන් වහන්සේ තුල තිබිච්ච ආශ්චර්ය අද්භූත කාරණා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේ එතකොට පැවිදි වෙන්නේ අවුරුදු කීයේද? පැවිදි වෙන්නේ අවුරුදු 80. පැවිදි ජීවිතයේ අවුරුදු 80ක්ම ගත කරනවා. පැවිදි වෙලා දින 7න් තමයි රහත් වෙන්නේ. දවස් 7යි කෙලෙස් සහිතව දානයක් වළඳන්. 7 වෙනි දවසේ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ හරීම පුදුමයි. ඒ තමයි උන්වහන්සේ කවමදාවත් කොන්ද රිදෙනවා කියලා කිසිම තැනක කොන්ද හේතු කරගෙන නැහැ කියනවා. අපිට නම් ඉන්න පුළුවන් ද පැයක්ක්. අපිට කොහේ හරි හේතුවක් ඕනේනේ. අපිට ටික වෙලාවක් එක ඉරියව්වෙන් ඉන්නකොට කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, ඇඟපතම රිදෙනවා. අවුරුදු 80ම පැවිදි ජීවිතේ කවදාවත් කොන්ද රිදෙනවා කියලා හේතු වෙලා නැහැ කියන. පැවිදි ජීවිතේ අවුරුදු 80ක් නිදාගන්න ඉරියව්වේ මොහොතක්වත් ඉඳලා නැහැ කියන. උන්වහන්සේ පිරිනිවන් පාන දවස වෙනකල්ම පැවිදි වෙච්ච දවසේ ඉඳන් ඉරියව් 3යි කියන පරිහරණය කරන් හිටගෙන ඉන්න ඉරියව්ව, වාඩි වෙන ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව කියන ඉරියව් තුන විතරයි පරිහරණය කරේ. වාඩි වුණත් කොන්ද හේතු කරන්නේ නැහැ කියන කිසිම දෙයකට. කවමදාවත් ඒ කාලේ ඉතින් අද වගේ කෝකටත් අයිලේ වගේ තිබිලා තියෙනවා අරලු ගෙඩිය තමයි බේත. අරලු වලින් හදන බේත් තමයි තිබුණේ. බක්කුල හාමුදුරෝ කවමදාවත් බක්කුල මහරහතන් වහන්සේ පුංචි අරලු ගෙඩියක්වත් බෙහෙතක් හැටියට කවදාවත් අරගෙන නැහැ කියලා. එතකොට බලන්න පිංගතුනි ජීවිතේ පුංචි අරලු ගෙඩියක්වත් කවමදාවත් බෙහෙතක් හැටියට අරන්නේ අවුරුදු 80ට. කවමදාවත් නිදාගෙන නැහැ කියලා. නින්දක් අවශ්‍ය වෙන්නේ කයට වෙහෙසක් තියෙන නිසා. දැන් හිතන්න ඔබ එක දවසක් නින්ද නැති වුණොත් මොනවා හරි රෑ වැඩ කරන්න තිබිලා නිදාගන්න බැරි වුණා කියලා හිතන්.
එක දවසක නිින්ද නැති වුණොත් පහවදාට කොච්චර අමාරුද ඇස් දනවා ඇඟපත රිදෙනවා ගහලා තැරිය වගේ මුළු ඇඟම රිදෙනවනේ ඒ කයට තියෙන අපහසුව නිසා තමයි නිින්දක් අවශ්‍ය වෙන්නේ හැබැයි බක්කුල හාමුදුරන්ට කවමදාවත් කයට අපහසුවක් දැනිලා නැහැ කියලා අවුරුදු 80ටම කවදාවත් නිින්ද තියා නිදාගන්න ඉරියව්වෙන්වත් ඉඳලා නැහැ කියලා හිතන්නවත් පුළුවන් ද අපිට මහා පුදුම ආශ්චර්යමත් ඉසිවරයන් වහන්සේ නම මේ බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ මහා මුනිවරයන් වහන්සේ තමයි ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේ. පිංගතුනි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක කාලයක් ගෙවෙනවා. උන්වහන්සේ පුදුමාකාර විදියෙ ගුණධර්ම ඇතුව සීලාදී ගුණධර්ම රැකගෙන භික්ෂුන් වහන්සේලාට දැන් උන්වහන්සේ අර ගිහි කාලෙත් උන්වහන්සේට කුල දෙකකින් හැදී වැඩුණේ. පැවිදි වුණාට පස්සේ සති දෙකෙන් දෙකට බරණැස පවුලෙන් සිවුරක් කරලා ගෙනල්ලා දෙනවා. අනේ ස්වාමිනී ඔබ වහන්සේ මේ සති දෙකේ මේ සිවුර පොරවන්. කොසමෑනුවර ඥාතීන් ඊළඟ සිවුරක් ගෙනත් දෙනවා. අනේ ස්වාමිනී ඔබ වහන්සේ මේ සිවුර පොරවන් මේ සති දෙක. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සති දෙකෙන් දෙකට සිවුරු පූජා කරා කියන අර පවුල් දෙකේම අය ඇවිල්ලා. මහා පුදුම ලැබීමක් ලැබුණා කියලා. උන්වහන්සේට එකම දවසක් කයට අපහසුවක් දැනුණා කියනවා කිඹුහුමක් ගියා කියන ඔච්චරයි. හිතන්නකො කොහොමද කියලානේ. අවුරුදු 80ටම පැවිදි ජීවිතයේ එකම දවසක් කිඹුහුමක් යනකොට කයට පොඩි අපහසුවක් දැනුණා කියලා. එවැනි මහා මුනිවරයන් වහන්සේ නමක් වෙනුවෙන් තමයි මේ සීල ස්වරණ පුණ්‍ය භූමියේ මේ බක්කුල මහා සෑ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිවෙන්නේ. පිංගතුනේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් අපේ බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙච්ච ඒ උතුම්ම පුණ්‍ය මොහොත මේ බුද්ධ ශාසනයේ පූජනීය චෛත්‍ය ගොඩනගෙන නැකත බවට පත් වෙලා තියෙන ඉතිහාසය. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑයට මුල් ගල තියන්න විසා නැකතේ රුවන්වැලි සෑයේ 13 වහන්සේලා තැන්පත් කරේ ඇසල පෝය දවසේ උත්‍රසල කියන නැකතේ. ඇසල පෝය දවසට තමයි උත්‍රසල නැකතේ දෙන්නේ. වෙසක් පෝය දවසට තමයි විසා කියන ඒ නැකතේ දෙන්නේ. මේ බක්කුල මහා සෑයේ පාදමට අපි ඒ උතුම් බුදුරජා සියලු බුදුරජාණන් වහන්සේලාගේ ඒ උතුම් ගාථා රත්නයන් අතර සබ්බ පාපස්ස ගාථාව ජයෝ මුනින්දස්ස ගාථාව සංසාර සාරෝග කියන ඒ උතුම් බලවත්ම ගාථාවන් රත්තරම් පත්තිරවල අපි සටහන් කරලා පාදමේ තැම්පත් කළා තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු අපි ආරම්භ කරේ. එහෙමනම් පිංගතුනේ මේ ඉදිකරන බක්කුල මහා සෑයට අපි දන්නවා ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ලංකාවේ එක කෙලවරක් කියන්න බෑ. ත්‍රිකුණාමලයේ පැත්තෙන් එනවා ශ්‍රමදාන කරන්න, අම්පාර පැත්තෙන් එනවා, සියමලාණ්ඩුව පැත්තෙන් එනවා, ගාල්ල මාතර ලංකාවේ නොයේක් දිසාවල අපේ බණහන මාධ්‍ය නාලිකා ඔස්සේ බණහලා මේ බක්කුල මහා සෑය ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති පිරිස. පිංගතුනි ඒ විතරක් නෙමෙයි, එක මහත්යෙක් කතා කරා ඉතුමගේ ප්‍රාර්ථනය. අපි දන්නේනේ සසරේ කොච්චර අදිෂ්ඨාන ඇති අය ඉන්නවද. එතුමා කතරගම ඉඳන් තමන්ට සසරේ නිරෝගී සම්පත්තිය ලැබේවා කියන අදිෂ්ඨානෙන් පයින් එනවා කීවා මේ බක්කුල මහා සෑය වැඳලා යන. එතකොට බලන්න අපිට පේනවා මේ ලංකාවේ විශාල පිරිසක් මේ චෛත්‍ය නිසා පුදුම සද්ධාාවක් ඇති කරගෙන එක ගඩොලයක් හරි මේ චෛත්‍යයට තියන්න. අදත් බොහෝ පිරිසක් සමහරු වැලි හලලා හත් සැරයක් හැලුවා කියනවා, පිරිත් කරා කියනවා, ගෙදර ගල්වන් ගෙඩියේ පිරිත් කිය කිය වැලි ටික අඹරලා පුදුම සද්ධාවෙන් වැලි අරගෙන එන අම්මලා ඉන්නවා. ඒ වගේ පුදුම විදිහට පිංකම් කරලා මේ චෛත්‍ය වෙනුවෙන් අපි බොහෝ පිරිසකට පිං කරන්න අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඔබ දන්නවා මේ රටේ ධර්මදේශකයන් වහන්සේලා අතර අපි ගොඩාක් ධර්මදේශනා කරලා මාධ්‍යවල බණ කියනවා. මේ බක්කුල මහා සෑය හදන්න ඉදිරිපත් වෙන්න කෙනෙකුට කිව්වොත් පැනලා ඉදිරිපත් වෙන. හැබැයි කිසිම කෙනෙකුට තනියෙන් චෛත්‍යයට කාගෙන්වත් මං අහපු අයටත් මං කිව්වා හැමෝටම පින් කරගන්න ඔබතුමා පොඩි කොටසක් විතරක් කරන්න. ඒ නිසා හැම කෙනෙක්ම පින් කරගත්තා. ගඩොලයක් දෙන්න පුළුවන් කෙනා ගඩොලයක් දුන්නා.
සිමින්ති කොට්ටයක් දෙන්න පුළුවන් කෙනා සිමින්ති කොට්ටයක් පූජා කරා. එහෙමත් බැරි කෙනා ඇවිල්ලා ශ්‍රම දානයක් කරන වැලි ටිකක් හලලා දෙනවා. ඒ නිසා මේ චෛත්‍ය ගොඩ නැගෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ආධාර උපකාර වලින් නෙමෙයි. මුළු ලංකාව පුරා ඒ වගේම අපේ බණහන හැමෝගෙම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු වෙලා ගඩොලෙන් ගඩොල එකතු වෙලා හැමෝගෙම සද්ධාවෙන් විශාල පිරිසක් එකතු වෙලා පින් කරගන්න පූජනීය චෛත්‍යයක් හැටියටයි බක්කුල මහා සෑය ගොඩ නැගෙන්නේ. තේ නිසා අපි දකිනවා බොහෝ සද්ධාවන්ත පිරිස මේ චෛත්‍ය වෙනුවෙන් ඇවිල්ලා උපකාර කරනවා. අපි මේ වෙනකොට චෛත්‍යයේ බොහෝ කටයුතු අවසන් කරලා තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් මේ ලංකා භූමියේ ඉදිවෙන එකම චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අවුරුදු 160ක් වැඩ ඉඳලා බක්කුල හාමුදුරුව පිරිනිවන් පාපු හැටි තියෙනවා. උන්වහන්සේ දවසක් භාවනා කරනවා. අවුරුදු 160යි ඒ වෙනකොට. උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉන්නකොට දකිනවා කිසිම අසනීපයක් නැහැ. කිසිම කයට අපහසුයක් නැහැ. උන්වහන්සේ දකිනවා මගේ ආවිස ගෙවිලා අවසానයි. භාවනාවෙන් නැගිටලා බොහෝම සතුටෙන් අනෙක් ස්වාමීන් වහන්සේලාගේ කුටියෙන් කුටියට ගිහිල්ලා කතා කරනවා. ආයිෂ්මතුන් එළියට එන්න මං දැන් පිරිනිවන් පානවා. ආයිෂ්මතුන්ලා එළියට වඩින්න මං පිරිනිවන් පානවා. ආරාමයේ හිටිය සියලුම ස්වාමීන් වහන්සේලා ආරාම භූමියේ එළියට කැඳවලා උන්වහන්සේලාට කියනවා ආයිෂ්මතුනි ඔබ වහන්සේලා සමග මම මේ ආරාමේ වැඩ ඉන්නකොට මගෙන් ඔබ වහන්සේලාට කවදාවත් පුංචි හෝ අපහසුාවක් කරදරයක් වෙලා තියෙනවද? අනේ ස්වාමීනි නෑ කියෝ. ඔබ වහන්සේ මහා පින්වන්ත කෙනෙක්. ඔබ වහන්සේගෙන් අපිට කවදාවත් අපහසුාවක් ඇති වෙලා නෑ. බක්කුල හාඳුරෝ ප්‍රාර්ථනයක් කරනවා මම අවුරුදු 160ක් වැඩ හිටියා. කිසිම රෝගයක් හැදුන්නේ නෑ. මගේ කය නිසා තව කෙනෙකුට කිසිම අපහසුාවක් ඇති වෙලත් නෑ. මම පිරිනිවන් පෑවත් මගේ ශරීරයවත් තව කෙනෙකුට කරදරයක් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරන. එහෙම අදිෂ්ඨානයක් කරලා ඒ මොහොතේ මහසට පැන නැගලා පළඟක් පැඳගෙන අහසේ වැඩ ඉඳලා අහසේ පිරිනිවන් පානව තේජෝ කසිනේට සමවැදිලා මගේ ශරීරයවත් කෙනෙකුට හිරිහැරයක් නොවේවා කියලා. පිරිනිවන් පානකොටම ශරීරෙන් ගිනි ජාලාවක් හටගත්තා. අහසෙම දැවිලා අළු වෙලා ගියා. කාටවත් සෑයවල් හදලා උස්සගෙන ගිහිල්ලා ආදාහණී කරන්න කිසිම කෙනෙකුට කයට පිරිනිවන් පාපු ශරීර නිසාවත් තව කෙනෙකුට වෙහෙසක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේගේ හැබැයි අළු නැහැ කියනවා. දැලිත් නැහැ, දූවිලිත් නැහැ. ගිතෙල් ටිකක් දැවුණා වගේ අහසෙම බක්කුල මහරහතන් වහන්සේගේ ශරීරය ආදාහණය වුණා. උන්වහන්සේ අදිෂ්ඨාන කරා දෙව් මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න මගේ ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටේවා කියලා අදිෂ්ඨානයක් කරා. බක්කුල මහරහතන් වහන්සේ අහසේ පිරිනිවන් පාලා අහසෙම දැවිලා උන්වහන්සේගේ ශරීරයේ සියලු කොටස් අහසේ අතුරුදහන් වෙනකොට සමන් කැකුළු ප්‍රමාණෙන් යුක්ත ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටුණා කියන. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතුන් වහන්සේලා කීප නමක් අපිට අපේ පිනට මේ බක්කුල මහා සෑය වෙනුවෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් වෙලා බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන තවත් බොහෝ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා නිදන් කරමින් මේ බුද්ධ ශාසනය තුල අනාගතයේ අවුරුදු 100,000 ගණනක් මේ සෑය අනාගතයේ විශාල පිරිසක් මේ බක්කුල මහා සෑය වන්දනා කර කර නිරෝගී සම්පත්තිය වෙනුවෙන් බක්කුල හාමුදුරුව සිහි කරලා මිනිස්සු පින්කම් කරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක මහණෙනි මගේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ නිරෝගී සම්පත්තිය වෙනුවෙන් පහළ වෙච්ච මහා මුනිවරයා බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් මේ ඉදිවෙන බක්කුල මහා සෑය බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයටම පූජා වේවා කියලා සාදු කියා. මේ චෛත්‍ය වෙනුවෙන් උදව් උපකාර කරන බූමාටු දෙවියන්ගේ පටන් සියලු දෙව් බඹුන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒසියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය අපි හැම දිනාටමත් මේ සෑ ඉදිකරන ඒසියලු දෙනාටමත් ඒ චෛත්‍ය කර්මාන්තයේ දෙන සෑම සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද ලක්හඬ ගුවන්විදුලිය ඔස්සේ බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳ බොහෝ විස්තර ඇතුළත් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරපු බැහැම දෙනාටම ඉතාමත් විශේෂ පණිවිඩයක් අපි දැනුම් දෙනවා. නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අගතැම්පත් බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් ශ්‍රී නාමයට හොරණ සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ ඉදි කරන්නට යෙදුණු ඒ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ බොහෝ කටයුතු මේ වෙනකොට අවසන් අදියරේ පවතිනු. මේ පෙබරවාරි මාසයේ 5 වෙනිදා 6 වෙනිදා කියන දින දෙක තුල හොරණ සීල සුවරණ මේ පුණ්‍ය භූමිය මත ඉදී වූ ඒ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් කප්රුක් පළඳවලා සුවඳ දුම් පූජා ආලෝක පූජා ආදී පින්කම් මාලාවක් සමග දින දෙකක සවස් වරුවේ උතුම් ධර්ම දේශනා පින්කම් පැවැත්වෙනවා. අපි පසුගිය දිනවල බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තීන් තාලේප කිරීම කටයුතු ඒ වගේම බක්කුල මහා සෑයේ වලාකුළු බැම්ම ආශ්‍රිත ඒ නිර්මාණයන්ගේ තීන් තාලේප කිරීම කටයුතු බොහෝ සැදැහැවතුන් එකතු වෙලා ශ්‍රමදාන මට්ටමේ සිදු කරන්නට යෙදුණා. මේ වෙනකොට බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ තීන් තාලේප කිරීමේ කටයුතු අවසන් වෙලා අපි මේ පින්කම සංවිධානය කරන්නට යෙදුණේ. ඉතින් සෙනසුරාදා දවස පෙබරවාරි මාසයේ 5 වෙනිදා ලබන සෙනසුරාදා දවසේ තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. හවස් වරුවේ හවස 4ට චෛත්‍ය රාජානන් වහන්සේට කප්රුක් පළඳවලා ඒ වගේම සුවඳ දුම් පූජා ආලෝක පූජා ඒ වගේම මල් පූජා ආදී පින්කම් සමග චෛත්‍ය වන්දනා පින්කමක් පැවැත්වෙනවා. ඒ වගේම රාත්‍රී 7ට පූජනීය රාද ස්වාමීන් වහන්සේ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේගේ පැය 3ක් පුරාවට උන්වහන්සේ සිදු කරන සද්ධාව ඇතිවන බුදුගුණ ඇතුළත් ධර්මානුශාසනාවක් සිදු වෙනවා සෙනසුරාදා දවසේ රාත්‍රී. ඒ වගේම ඉරිදා දවසෙත් හවස් හරුවේ චෛත්‍ය රාජානන් වහන්සේට කප්රුක් පළඳවලා සුවඳ දුම් පූජා ආලෝක පූජා ආදී පින්කම් සමග හවස් හරුවේ හවස 7ට මම විසින් සිදු කරන උතුම් ධර්මානුශාසනාව බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ පිළිබඳ බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳව ඉරිදා දවසේ ලැබෙන ඉරිදා රාත්‍රී 7ට සිදු වෙනවා. ඒ පින්කමෙන් පසුව ආශිර්වාද පහන් පූජා පින්කමක් පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වෙනවා. රටට ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් සිදු කරන පින්කමක්. ඉතින් පෙබරවාරි 5-6 කියන මේ දෙදින තුල මේ වසංගතයක් පැවතිච්ච වෙලාවේ අපි දන්නවා පසුගිය කාලය තුල වසර 2කට ආසන්න කාලයක් අපේ රටේ පිරිස වගේම මුළු ලෝකෙම බොහෝ පිරිසක් බොහෝ පීඩාවන්ට පත් වුණා. අපිට රිසිසේ නිදහසේ පින්කම් කරගන්න බැරි වාතාවරණයක් ඇති වුණා. නමුත් මේ මොහොතේ පවා තවම මේ වසංගතේ පහ වෙලා නැහැ. ඒ නිසා අපි මේ පින්කම් සංවිධානය කරා වගේම පින්කම් වලට සම්බන්ධ වෙන ඔබ හැම දෙනාගේම ඉල්ලීමක් කරනවා. ඔබ පින්කමට සම්බන්ධ වෙනකොට මේ සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති අනුගමනය කරන්න ඔබේ මුහුණු ආවරණ මේ මාස්ක් එක පැලඳලා ඒ වගේම මේ අත්සෝදනේව විස බීජනාශක වගේම අපි පින්කම සංවිධානය කිරීමේදී පවා ඒ පරතරය ඇතිවන විදිහට තමයි ආසන පැනවීම කටයුතු පවා සිදු කරලා අපි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වසංගත පාලන නීති රීති වලට අනුකූලව මේ පින්කමට සම්බන්ධ වෙන්න කියලා අපි ඔබ හැම දිනාටම අපේ බණ අහන මේ ලක්කන ගුවන්විදුලිය ශ්‍රවණය කරන හැම දිනාටම බොහොම කාරුණිකව සිහිපත් කරන්නට යෙදෙනවා. තේමන ලක්කන ගුවන්විදුලියේ ගයන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අද මේ ධර්මානුශාසනාවෙන් රැස් කරගත් සියලු පින් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් සැලසේවා. ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්මශ්‍රවණ මේ පිනත් ධර්ම දාන මේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් නැවත වතාවක් සිහි කරන්නට යෙදෙනවා. හොරණ දික්කේනපුර සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය අපි ඉදි කරන්නට යෙදුණු උතුම් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් සිදු කරන පින්කම පෙබරවාරි මාසෙ 5 වෙනිදා හවස් වරුවේ පෙබරවාරි මාසෙ 6 වෙනිදා හවස් වරුවේ කියන මේ සෙනසුරාදා ඉරි දකින දින දෙක තුල හොරණ සීල සුවර්ණ පුණ්‍ය භූමිය පැවැත්වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින් ආශිර්වාදය පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దిక
देखा पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा हेम दिनाटम सम्मा संबुदु सरणय අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ පන්නිපිටිය දෙපානම දෙවන පටුමගේ අංක 15 20 යනි ස්ථානයේ පදිංචි කමල් සිල්වා ජනාය විසින් ඔහුගේ අරමුණ ඌයේ පන්නිපිටිය දෙපානම අරලිය උයන දෙවන පටුමක අංක 15 20 දර නිවසේ පදිංචිව සිට දැනට වසර 3කට පෙර පරලෝ සැපත් වූ මත්තුමගේ පුණ්‍යවතී මෑණියන්ටත් මේට වසර 10කට පෙර පරලෝක ප්‍රාප්ත වූ සැමුවෙල් සිල්වා පියාණන්ටත් පොල්ගහවිල ගොඩවිල පරිච්ඡව සිට පරලෝක ප්‍රාප්ත වූ රණවීර මුදලාලි මහපාටත් පින් බලාපොරොත්තු වන පරලෝක ප්‍රාප්ත වූ සිල්ම ඥාති වර්ගයාටත් පුණ්‍යානුමෝදනා කිරීමයි. එමින්ම ධර්මදේශනයේ සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඔහුගේ තවත් අරමුණක් වුණා. එමින්ම මෙම පුණ්‍යානුමහිමින් සියලු දෙනාගේම ජීවිතවල පවතින රෝග පීඩාද රට තුළ පවතින වසංගත තත්ත්වයට දුරු වී සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔහුගේ තවත් අරමුණක් වුණා. ඔහුගේ ඒ සියලුම අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙළවර උතුම් වූ අමාමහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.